جام دان وسی مطلب آگا تو درانچیا اپی تو ایتران بابا دان بابا ساری کنن ایتا ایتا سوشم نی مدال دان جنوانا تا اینا کتا مدال دان جنو سمپور نیم سدد کرانی جان لاغاری ඒගොල්ලො තමයි අත්‍යවශ්‍යම ටෙක්නිකල් ඉවැලියේෂන් කමිටියට අපි එහෙම භාණ්ඩාගාරිකින් සමාජිකව දානවා. ඒ දාන්නේ මේ කියන මේ ෆයිනෑන්ෂල් සයිඩ් එක යා බලන්න. එන්න නැතුව මේ භාණ්ඩාගාරිකින් සමාජිකව දාන්න වැඩක් නැහැ මේ මේ ආයුධ ගැන බලන්න. ඒ දාන්නේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රොසෙස් එක හරියට කරනවද කියලා බලන්න. ඉතින් ඒගොල්ලන්ට ඒ විශ්වාසයක් තියෙනවා නම් දැන් ඒ සල්ලි දුන්නේ. අනිත් එක මෙතන තවත් දෙයක් මතක් කරන්න ඕන. අපි ධනතමත් ගෙවලා තියෙන්නේ මුළු 125ක් නෙමෙයි. අපිට ලැබිච්ච කොටසින් අපිට බඩු මහාට ලැබෙනකොට ඒ මහාට ලැබෙන බඩුවල 125ක් තමයි අපි ජීවන ආයතන හරහා එතකොට යුක්රේන් මාෂ් වලට ඒ මුදල් හම්බු වෙන්නේ නැත්නම් ඔබ මේ කොනකට අපිට මේ ආයුධ පියාගන්න දෙන්නේ කියලා නෙමෙයි. අපි මේ ආයුධ වලින් 125ක් විතරමයි මේ දවල තියෙන්නේ. මේ ජීවකු ප්‍රමාණයට වඩා ඉතා විශාල වටිනාකමක් තියෙන මේ ආයුධ කොටසක් අපි ළඟ තියෙනවා. එතකොට මේ හොරායතනයේ කියත කල්ලි දුන්නොත් එහෙම යුක්‍රේන් මාස් අපිට එහෙම අපි මේ ගැන ප්‍රශ්න නොකර මේ ඉඳී කියලා ඔබතුමිය හිතනවාද? මේ එහෙම වෙනකෙනෙකුට කල්ලි දෙවලා අර්ථ ගන්න. එහෙම එහෙම කිසිම පදනමක් නැහැ. මේ මට බඳන්නේ මේ චෝදනාව මොකද්ද මේකෙන් කියන්න හදන්නේ කියලා. අපි සම්පූර්ණයෙන්ම මේ ගනුදෙනුව කරලා තියෙන්නේ අපි උත බඩුව කොච්චර වටිනවද ඒ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ දෙමින්ම යුක්‍රේන් මාසෙත් එහෙම නැතුව වෙන පුද්ගලෙක් එක්ක නෙවෙයි අපි කොන්ට්‍රැක්ට් සම්පූර්ණ කරලා තියෙන්නේ යුක්‍රේන් මාසෙත්. එතකොට මෙතෙන්දී මේ කිසිම තුන්වෙනි පාර්ශවයක් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද 2000 ගණනේදී අපි ඉක්මනට සංකල්ප තියෙන්නේ වෙනත් පාර්ශවයක් එක්ක. තුන්වෙනි පාර්ශවයක් එක්ක යුක්‍රේන් මාසෙ එක්ක නෙවෙයි. ඔතන වෙනසක් තියෙනවා. අපි මේවල අර්ශාන බඳුමක් නෙවෙයි. සිදු කරේ යුක්‍රේන් මාසෙ එක්ක. එතකොට අත්ත වශයෙන්ම මේ බඩුව අයිතිකව යුක්‍රේන් මාසෙ. එතකොට මේ යුක්‍රේන් මාස් වල තියෙන බඩුව තියෙනවා. අපි මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරා මේ ගහනයි දෙන්නේ කියලා. එතකොට අපි ඒ ගානේ ඒ බඩුව අරගෙන ඉතකොට මෙතනදී බලන්න ඕන අපි ගෙවු වටිනාකමට සුදුසු බඩුව අපි කියපු වහිතු වටිනාකමට බඩුව මේක කැල්ලා තියෙනවාද කියලා. එතකොට මේ වෙනත් ආයතනයක් කරා ගෙවන්න කියලා කියල තියෙන්නේ ඒවා. ඒකටත් හේතුව අපි විස්තරව පැහැදිලිව මේ ප්‍රකාශ කළ තුන ඇයි යුක්‍රේන් මාසෙ සාමාන්‍යයෙන් එහෙම වෙන එක්ක ගනුදෙනු කරන්න කියලා. මොකද අපි සම්පූර්ණ 100% එකපාරට යුක්‍රේන් මාසෙට දෙන්නේ නැහැ. හොඳයි. ඇයි යුක්‍රේන් මාස් දෙනමිස් හෝල්ඩින්ග්ස් කියන සමාගම මේ ගනුදෙනු සඳහා තෝරාගත්තේ කියන කාරණය පිළිබඳව අපි කතා බහ කරමු. සිට විරාමයකින් අනතුරුව. සිටිනේ සංසයට සජීවී සංවාද වල ප්‍රධාන කමගින් අපි කතා කරමින් සිටියේ යුක්‍රේනය දෙලිමිස්ක හෝල්ඩින්ග්ස් කියන සමාගම මේ මුදල් ගනුදෙනු සඳහා යොදා ගත්තා කියන කාරණය සම්බන්ධයෙන් ඉතාමත් කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඇත්තටම ඒගොල්ලන්ගේ ෆයිනෑන්ස් තෝරන්නේ ඒගොල්ලෝ. දැන් මේක මම මේ ප්‍රශ්නය ඇහුවා ඇයි මේ දෙලිමිස්ක තෝරගත්තේ කියලා. මේ දෙලිමිස්ක ඒගොල්ලෝ තෝරගෙන තියන්නේ මේ ගනුදෙනුවට පමණක් විතරක් නෙවෙයි. ඒගොල්ලන්ගේ ගනුදෙනු කිරීමේදී ඒගොල්ලෝ ෆයිනෑන්ෂියල්ස්ලා කීප දෙනෙක් පාවිච්චි කරනවා. ඒයින් එක්කෙනෙක් තමයි මේ දෙන්නේ. ඒක හින්දා තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා මේ ගනුදෙනුවට පාවිච්චි කරලා තියෙන දෙන්නේ. ඒකට ඒක අපේ තීරණයක් නෙවෙයි. ඒක යුක්‍රේන් මාසවල තෝරාගන්න. හොඳයි. අපි කවදරකත් කතා කරන්නේ මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල ඉංග්‍රීසි පොත්පත් වල දෙවෙනි සමාජ මාධ්‍ය පිළිබඳව මේ ආයතන පිළිබඳව කතා බහ කරද්දී
ඒ වාර්තා ඉදිරිපත් කරපු ආරක්ෂාව මේ වෙන විදිහට අඩු කරලා තියෙනවා කියන කාරණය. මම මාධ්‍යෙට ඔබතුමියට ආරක්ෂාව දීලා. ඔව් ආරක්ෂාව. මොන මාධ්‍යයකට ලංකාවේ ආරක්ෂාව දීලා තියෙනවා. ඔව් ඔව්. ඒක මේ මිනිස්සු ඉන්දේක නක් ගන්න මේක බොඩ්ජාට දාගෙන යන්න වෙන තියෙන මාධ්‍ය මාධ්‍ය නිගහක් තියෙන මේ රටේ මේ ජනාධිපතිවරුන්ට කුණුහරු පොම්බයින මම කියන්නේ මේ රටේ කහදින මාධ්‍ය නිගහක් තියෙනවා කියලා. බලන්න මිනිස්සුන් පත්තරම සමහර පත්තර බලන්නේ නැහැ. මොකද මොදීම වටයි කියලා මේ කියවම. අයි අනිත් පත්තපාර බොළුනේ තියෙන්නේ මගේ පින්තූරේ දාලා කුණුහරුප ලියනවා. ඊට පස්සේ මේ වගේ ආයතන තියෙනවානේ අද කලාපත්තර. ඉතින් මේ විචාර කරන්න පුළුවන් රට මාධ්‍ය නිගහක කොහෙද තියෙන්නේ? මොන කොහෙදම්මද ජනාධිපතිතුමාට බනින්න පුළුවන් නම් බොරු කියලා ආරක්ෂක ලේකම්ට බොරු කියලා බනින්න පුළුවන් නම් මේ රටේ ආමතිවරුන්ට බොරු කියලා ලියන්න පුළුවන් නම් ලියලා රස්සන්ට කාර්ය කෙලවගෙන තනියෙන් යන්න පුළුවන් නම් මට යන්න බෑ මේ රටේ මට දේශපාලනයක් උදව් කරන්න යන්න ඕන ආරක්ෂාව දෙන්න මොකද සිද්ධලා හන්දියේ බෝම්බ ගහන අතින් බෝම්බ ගහන ඒ සම්බන්ධයෙන් ජනතාව සහ විපක්ෂයෙන් තෝරන සහවත් අනික දේශපාලන පක්ෂයේ ප්‍රශ්න කරන ඔබතුමාට තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් මතනේ ගෝඨාභය රාජපක්ෂට නෙමෙයි ආරක්ෂාව කියන්නේ මේ රටේ ආරක්ෂක ලේකම්ටයි ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂට නෙමෙයි ආරක්ෂාව කියන්නේ මේ රටේ ජනාධිපතිතුමාට මේ අමනාපයේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයානේ. ඔව්. ඒ මම ඒක පුද්ගලිකව මට තියෙන ආරක්ෂාවක් නෙවෙයි. මම ආරක්ෂක ලේකම් නෙවෙයි නම් මම ආරක්ෂාව ගන්න නෑ. මට අවශ්‍ය නෑ. මම මේ රටේ නිදහස ජීවත් වෙනවා. මම සිතනවා කඩේට ජීවත් වෙනවා. ඉතින් ඒ ආරක්ෂාවට හේතු වෙන කාරණේ මොකද්ද? ආරක්ෂක හේතුනේ මම ආරක්ෂක ලේකම් කෙන නිසා. මම ආරක්ෂක ලේකම් වෙලා එල්.ටී.ටී.ඒ.ගේ සමාජිකයන්ට මචං කිව්වේ නෑනේ. මම අරමුණක් ඇතුළේ මේ වැඩේ බාරගත්තා. මොකද අරමුණ මේ අපේ රටට තියෙන මේ ප්‍රශ්නේ විසඳන්න. මේ ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරන්න. මේ ත්‍රස්තවාදයට මුළු ප්‍රබහකරන් නැති කරන්න. ආධාර වෙන්න සමුදාවට සහාය වෙන්න. මේ ප්‍රතිපත්තියක් දෙන්නන්න මම මේ වැඩේ බාර ගත්තා නම් තමයි මට මේ සර්ජනය කියලා තියෙන්නේ. එතකොට ඒ වගේ සර්ජනයක් ඇති වුණාම ඒක බලක් ගන්න තමයි ආරක්ෂාව තියෙන්නේ. ඒක මම ඇත්ත වශයෙන්ම මේක බාර ගත්ත අවස්ථාවේදී මට කියන්න ආරක්ෂාව එපා කියලා. ඊට පස්සේ ක්‍රමයෙන් මේ සර්ජන ඇති වෙන වෙලාවේදී බුද්ධාංශෙන් කිව්වා මේ ඔබව සාගත කරනවා ඉතින් ගා යම් කිසි ආරක්ෂාවක් ගන්න කියලා. ඒකට ඇත්තටම මට මේ බෝම්බ ගහන අවස්ථාවේදී මට තිබුණේ මේ ඉස්තරමෙන් ගියා කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ හතර දෙනෙක් තමයි මැරුනේ. ඊට පස්සේ වාසනාවකට මට ජනාධිපතිතුමා ඇත්තම බලෙන් දුන්නේ ඒ වාහනේ පාවිච්චි කරන්න මේ මෙහෙම පරිසරයක් තියෙනවා කියලා. මම ඒ වාහනේ දිහාන්ද තමයි අද මට ඔබතුමියත් එක්ක මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකත් ඒ සිතිනක් තමයි මම මෙතන නැහැ. මේ වගේ සර්ජනයක් තියෙන හින්දා තමයි මම ආරක්ෂාව පාවිච්චි කරන්නේ. මම ටිකක් නෙමෙයි මම මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා හමුදාපතිතුමාව මට විතරම චෝදනා කරනවා. හොඳයි. කොච්චර ඔබේ ආරක්ෂාව සඳහා සම්බන්ධ වුණු නිලධාරීන් කීප දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙනායි කොළඹදී බෝම්බ ප්‍රහාරයක් සමග. මේ අයගේ පවුල් වෙනුවෙන් මේ අයගේ මේ ජීවිතක්ෂයට පත් වුනේ හේතු වෙනින් මොනවාද කියලා තිබෙන පියවර. අත්වශයෙන්ම